අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරි දෙහරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තන පසුබෑම් ගමන් මගේ කොටසක් ඒ වාට සාර්ථකව මුහුණ දී නිර්භීත තීරණ ගන්න නායකයා සමත් විය යුතුයි ජනපති අවධාරණය කරයි රසායනික පොහොර දෙන්න බැරි නම් චක්‍රලේඛ ගැහුවේ ඇයි සජිත් ප්‍රශ්න කරයි එල්එන්ජී කියන්නේ නංගි පෙන්නලා අක්ක දුන්නු කිවිසුමක් ආනන්ද පාලිත කියයි දීපු අක්ක කවුද කියලා කියන්න රංජන් ජයලාල් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් කොතරම් දක්ෂ කුසලතා ඇති පුත්කලයක වුණත් අණ්ණායගේ සහයෝගය නැතුව සාර්ථක වෙන්න බෑ කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා පසුපෑම් ගමන් මගේ කොටසක් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා සෝභූමියට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රණවීර ස්මාරකයට පුෂ්පපහාර දැක්වීමෙන් අනතුරුව විසිරියම්මේ පෙළපාලිය නිරීක්ෂණය කිරීමට සහභාගී වුණා පාඨමාලා අංක 5ක් යටතේ පුහුණුව නිම කළ කෙඩිට් නිලධාරීන් 316 දෙනෙකු අද දින මෙලෙස විසිර ගියා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිලාභී 150 දෙනෙකුද මීට ඇතුළත් සිය පුහුණු කාලය තුළ විවිධ දක්ෂතා දක්වුවන්ට මෙහිදී ජනාධිපති කුසලාන සම්මාන ඇතුළු සම්මාන පිරිනැමීමක්ද සිදු වුණා මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු හමුදා ප්‍රධානීන් රැසක් එක්ව සිටියා अत्यावश्य සරල කාර්ය කෙරෙහි උවද දැඩි සැලකිල්ලක් දැක්වීම සහ සාමූහිකව වැඩ කිරීමේ හැකියාව පෝෂණය කිරීම හමුදාවේ ලක්ෂණයක් පුද්ගලික වශයෙන් කතරම් දක්ෂ හෝ කුසලතා සහිත වුණත් අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථක වීමට නොහැකි බවයි ජනාධිපතිවරයා පැවසුවේ නායකයෙකු ලෙස ගමන ආරම්භ කරන විට ඔබ යටතේ සිටින සොල්දාදුවන් සාමාන්‍ය මිනිසුන් මිස සුපිරි මිනිසුන් නොවන බව වටහා ගත යුතුයි. එවැනි සාමාන්‍ය මිනිසුන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයෙන් ක්‍රියා කිරීම නායකයෙකුගේ වගකීමක්. වරින් වර පැන නගින පසුබෑම් බාධක හා දුෂ්කරතා මැද වුණත් මිනිසුන්ට කරන තම මෙහෙවර කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි ජනාධිපතිවරයා පැවසුවේ. පසුබෑම් ගමන් මගෙහි කොටසක් වන අතර ඒවාට සාර්ථකව මුහුණ දී නිර්භීත තීරණ ගැනීමට නායකයා සමත් විය යුතු බවද ජනාධිපතිවරයා පැවසුවා. From the Republic of Maldives. සිය සහභාගීත්වය සනිටුවන් කරමින් පැලයක් රෝපණය කිරීමට ජනාධිපතිවරයා එක් වූ අතර සමුහ ඡායාරූපයන් සඳහාද එක්ව සිටියා. රසායනික පොහොර ආනයනය කිරීමට හැකියාවක් නැත්නම් චක්‍රලේඛ නිකුත් කිරීමට පියවර ගත්තේ ඇයිදයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරනවා. වත්මන් පාලකෙන් පැය 24ම රටේ ගොවිජනතාව මුලාවටපත් කරන බවයි විපක්ෂ නායකවරයා චෝදනා කරන්නේ. ඒ තිස්ස මහරාම කාසින්ගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමේ. ඊයේ දවසේ අපිට අහන්නට ලැබුණා කෘෂිකර්ම ඇමතිවරයා ප්‍රකාශයක් කරනවා මෙවර කන්නේට රසායනික පොහොර ලබා දෙන්නට බැරි බව. එනම් අහන්න කැමති ඇයි ලොකුවට අඬබෙර ගහලා චක්‍රලේඛයක් නිකුත් කරේ පොහොර ගෙන්නන්නට අවසරය ලබා දී. පොහොර ගෙන්නන්නට අවසරය ලබා දෙන්නේ පැහැදිලිව ඒ පොහොර ටික ගොවි ජනතාවට ලබා දෙන්න. ඒ නිසා ඒ චක්‍රලේඛය නිකුත් කිරීමෙනුත් මේ රජය කරලා තිබෙන්නේ ගොවියා රැවටීම. දැන් 24 පෑම මේ ආණ්ඩුව ගොවියා රවට්ටන විශේෂයෙන්ම මේ ආණ්ඩුව බොහෝම උනන්දුවක් දක්වනවා අසූචි පෝර නැවේ වන්දිගෙවක් ලක්ෂ 13000කට වැඩි මුදලක් චීන අසූචි නැවේ වන්දි හැටියට මේ වගේ විශාල මුදලක් මේ රටේ බදු ගෙවන්නන්ගේ මුදලින් ලබා දෙනවා නම් මම අහන්න කැමතියි මේ විනාශ වුණු
ගොවිතැන මොකද්ද ගොවියට ගෙවන වන්දිය අක්කරයකට කොච්චරක් ගෙවනවද හෙක්ටයාරයකට කොච්චරක් ගෙවනවද ඒ වන්දි තක්සේරුව කරන ක්‍රමවේදය මොකක් කොපමණ මුදලක් අයවැයෙන් වෙන් කරලා තියෙනවා මේ රටේ ගොවි ජනතාව දැනගන්නට ඕන මේ අනුමත කරපු සම්මත කරපු අයවැය එක රුපියලක් වෙන් කරලා නැහැ වගා හානියට වන්දි ගෙවන යුග දනවි නංගි පෙන්නලා අක්කා දීපු ගිවසුමක් කියලා ආනන්ද පාලිත මහතා කියනවා දීපු අක්කා කවුද කියලා දැනගන්න කැමතියි කියලයි රන්ජන් ජයලාල් මහතා පවසන්නේ මෙච්චර වටින ගිවිසුමක් අත්සන් කරන වෙලාවේ ඇයි ෆොටෝ එකක් ගත්තේ නැත්තේ කියලා හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා ප්‍රශ්න කරනවා මේ යුග දනවි පිළිබඳව ඇසුණු කතා LNG plant එක ගහනවා බිලියන් 3ක් විතර. ඉතින් කවුරුත් එච්චර ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නේ නැහැ. තාම දන්නේ නැහැ මන්නාරම් ධෝනිය කොච්චර ගෑස් තියනවද කියලා. මන්නාරම් ධෝනිය කවුද ගෑස් ගන්න ඕනේ? අපි ගෑස් ගන්න ඕනේ. එතකොට දැන් ලංකා විදුලි බල මණ්ඩලය ගෑස් ගන්න මේ කම්පැනිත් එක්ක අස්සන් කළොත් කිසිම ඔයිල් කම්පැනියක් මෙහෙ එන්නේ නැහැ අපේ ගෑස් ගන්න. කවදාරි ඒකත් මේගොල්ලන්ට තමයි අයිති වෙන්නේ. මොකද අපේ ගෑස් ගන්න බෑනේ මේකෙම තියෙනවානේ හැම බලාගාරයකටම ඒගොල්ලන්ගෙන් ගන්න කියලා ගෑස්. ඒක ලියලා තිනවා මේ. එතකොට අපිට කවදාවත් මන්නාරම් ධෝනියේ ගෑස් ගන්න බෑ. ඒක ගන්න පුළුවන් මේගොල්ලන්ට විතරයි. මේගොල්ලෝ ඒකත් ගන්නවා. අපේ සල්ලිම හම්බ කරලා ඊළඟට මේගොල්ලෝ මන්නාරම් ධෝනියේ ගෑස් ටික අරගෙන ඒක අපිටම විකුණනවා. ඊළඟට ඒ මන්නාරම් ධෝනියේ ගෑස් LNG කරලා පිටරටට විකුණනවා. අපේ ලංකාවට මොනවද මේකෙන් ලැබෙන්නේ? ගිරියහන් කඩකට ඉඩකඩ ඉල්ලලා අවසානයේ මොකද කරේ? ඒගොල්ල බලකොටු හදාගත්තා. අපේ රටේ යටත් කරගන්න පටන් ගත්තා. එදා ඒකට අහු වුණේ අපේ රටේ රජවරු. හැබැයි අද වෙලා තියෙන මොකද? අද ගිරිහන් කඩේ ඉලන්නෙම රජගෙදර ඇතුලේ. අද ගිරිහන් කඩේ ඉලන්නෙම මේ කුමන්ත්‍රණය කරන්නෙම ඒගොල්ලොමයි. මට කියන්න තියෙන අන්න මේ පැත්ත. මේ කිවිසුම හරි ලස්සන කිවිසුමක් නා. මේ කිවිසුම අපේ රටට අපි මෙතෙක් පාවිච්චි කරපු නැති බලශක්තියක් හඳුන්වා දෙන කිවිසුමක් නා. මේක කලයේ විදක්වන්නේ එහෙනම් ආචාර වෙඩිමුර තියලා. මේක කලයේ විදක්වන්නේ පෙරහැර ගිහිල්ලා මහා සංගරත්නේ වඩම්මලා පිරිත් කියලා පිරිත් නූල් බඳලා හැබැයි දැන් බලන්නකෝ මේක බලශක්තිය කැන්දන මහා මංගල්ලේ ගිවුසුම මධ්‍යම රාත්‍රී 12යි 6ට අස්සම් කරනවා මුකෙක්වත් දන්නේ නැතුව හොරරහසෙ කො ඇමරිකාවේ දාවට අස්සම් කරපු මේ මහා මංගල්ලේ ගිවුසුමේ එක ෆොටෝ එකක්වත් තියෙනවද ඇයි ඒ කො අපට කියන්නකෝ දැන් මේ ආපු ඩැනියෙල් ක්‍රිස්ටෝපර් නයිට් අපි දන්නවා නයිට් රයිඩර් දැන් මේ ක්‍රිස්ටෝපර් නයිට්ගේ මූණවත් පෙන්වන්නේ නැහැනේ අපි කොහොම මේ ආටිකල මහත්තයයි වාඩි වෙලා දෙපැත්තෙන් ජාතික කොඩි ඇමරිකන් කොඩියයි ලංකාවේ ජාතික කොඩියයි එක තියාගෙන බ්‍රසිල් රාජභක්ත මහත්තයයි ගෝඨාභය රාජභක්ත මහත්තයයි දෙපැත්තේ ඉඳගෙන ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ඇමතිතුමයි ඇමරිකානු ගරු තානාපතිතුමයි දෙපැත්තෙන් ඉඳගෙන මහා උජාරුවෙන් පොඩ්ඩක් පැත්තකින් විමල් වීරවංශ මහත්තයයි ජීඑල් පීරිස් මහත්තයයි ඉඳගෙන ගහපු ෆොටෝ එකක ඇයි මේ තරම් රටට මගේ අම්මේ සිරිසප දෙන්නම් කියලා LNG ගේන ගිවිසුමකට ගහන්න එපයි ලස්සන ෆොටෝ එකක් අපේ මාධ්‍යවේදී මහතුරුන් දෙන්න කියන්න එපයි ඔබ 12යි 6ට ඇමරිකන් වේලාවට අස්සම් කරත් අපේ මාධ්‍යවේදී කට්ටිය මේ වගේ සුබනගතින් කරන වැඩකට බැහැලා එන්නේ සජීවී දෙන්න එපයි එහෙම කළා නම් නේද හැද එහෙම කළා නම් නේද ලක ඇයි ඒව එහෙම කළේ නැත්තේ හොරහිත 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 මේ LNG සමාගම නංගි පෙන්නලා අක්ක දෙන වැඩක් ඉඳන් ඔප්පුලා තිබෙනවා කවුද මේ අක්කා ඒක වාම හෙලිතරව් කරන්න ඕන ලැජ්ජයි ඉරිකිතයි මේ ආණ්ඩුවට වැඩි ඈතක් නැතුව පාර්ලිමේන්තුව අපි විශ්වාස කරනවා මේ ඇත්ත සමාගම කවුද හෙලිතරව් කරයිය ඒ නිසා රටේ ජාතික ආරක්ෂාව තර්ජනයක තිබෙනවා අනුතුක තිබෙනවා ඔබෙත් මගේ රට මා දැවැන්ත විනාශයට තල්ලු කරමින් යනවා ලෝකෙ කිසිම රටක් බලශක්තිය වල ඒකාධිකාරිය තමන්ගේ අතේ තියා ගන්නවා මිසක් විදේශීය සමාගම් වල විදේශ රටවලට නතු කරන්නේ නැහැ අපි මේ රටේ මුක්කුද රටේ ඇත්ත පුරවැසියන් කියන ප්‍රශ්න අපි ඉස්සරහා තිබෙනවා වාදිනේ කියනවා මේ කැබිනට් මණ්ඩලෙට ආවේ නැහැ කියලා ඉතින් කැබිනට් මණ්ඩලෙට මොනනම් මේක ඇවිල්ලා කියෙව්වා ඉතින් අනිත් එක මේ විදුලි බලාගාරයක් මේ ලංකාවේ විතරක් නෙමෙයි මේ විදිහට ඉදි කරලා තියෙන තව ලෝකයේ හැමතැනම මේ වාගේ විදුලි බලාගාර ඉදි කරලා තියෙන සමාගම් ඇවිල්ලා ඒ රටවල වල ආර්ථික තත්ත්වය දිහා බැලලා තමන්ද කරගන්න අපහසු නම් ආර්ථිකය අමාරු නම් පුළුවන් තරගේ කරා ගන්නවා නමුත් වෙලා තියෙන්නේ මේ හැමදේටම විරුද්ධ වෙනවා හැමදේම විචේනීය කරනවා විචේනීය කරලා ඒ වැඩ කඩයුතු අවුල් කරනවා අපසර ගන්නවා අපි නිවැරදි දේ කරනවා පැහැදිලිව තියෙනවා බලශක්ති පනතේ විනිවිද භාවයෙන් කල යුතුයි ප්‍රථම LNG සැපියුම් සීලු දේ රජයේ සතේ තිබිය යුතුයි සීලු ක්‍රියාමාර්ග විනිවිද භාවයෙන් ප්‍රසම්පාදනයට අනුකූලව සිදු යුතුයි අන්නේ ක්‍රියාවලියට පයින් ගාලා ඇමරිකන් තානාපතිවරියගේ ලියුමකට යට වෙලා මේක නංගි පෙන්නලා අක්ක දීපු ගිවුසුමක් හොර ගිවුසුමක් දැන් ඒක හෙලි වෙලා තියෙනවා
ජනතාවට ජීවත්විය නොහැකි පරිසරයක් නිර්මාණය කර ඇති ආණ්ඩුව ඉවත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. රට බංකොලොත් කළේ වත්මන් ආණ්ඩුව බවයි ජේසී අලවතුවල මහතා පවසන්නේ. ඒ සමග ජන බලවේගයේ සමාජික ප්‍රවර්ධන වැඩසටහනකට මාවතකමදී එක් වෙමින් කුරුණෑගල මාවතගම ආසනයේ සමගි ජන බලවේග සමාජික ප්‍රවර්ධන වැඩසටහනක් මල්ලවපිටිය නගරයේදී පැවැත්තුණා. ඒ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, ජේසී අලවතුවල සහ මයන්ත දිසානායක යන මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සමාජික ප්‍රවර්ධන වැඩසටහන අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු සහ ඔහුගේ ආධාරකරුවන් සමගි ජන බලවේගය සමග එක්වීම විශේෂ සිදුවීමක් වුණා. ඔවුන් සමග ජන බලවේගයේ පක්ෂ සමාජිකත්වයේද මෙහිදී ලබා ගත්තා. පොහොර වලින් ගසා ගන්න තියෙනවා, මුලින්ම සීනි වලින් ගසා ගෑවා, පොල් තෙල් වලින් ගසා ගෑවා, ගෑස් වලින් ගසා ගන්නවා. වහාම පුළුවන් කෙරුවට මේක දීලා යන්න. සාමාන්‍යයෙන් ඩොලර් එක පාවෙන්න ගියාම 250ක් වෙනවා. 203ට පාන් රාත්තරල රුපියල් 80 නම් ඩොලර් එක 250ට ගියාම පාන් රාත්තරල අනිවාර්යෙන් රුපියල් 100ක් බවට පත් වෙනවා. හරිප්පු කෙල එකක් මේක රුපියල් 300ක් බවට පත් වෙනවා. ලබන වසරේ අවුරුදු ඡන්ද වෙන්නේ මේ ජනතාවට ඡන්ද නෙමෙයි හූල් ඡන්ද වෙන්නේ. රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි පරිසරයක් මේ රාජ්‍ය ඇති කරලා දෙනවා. වහාම රජයට ඉවත් වෙන්න කියලා විශේෂයෙන් කියනවා. මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තරමට පත් වෙලා තියෙනවා. එක පැත්තකින් අපිට පේනවා මේ ව්‍යාපාරික ස්ථාන වලට ගියාම ඒ ව්‍යාපාරික ස්ථාන හිස් වෙලා අවශ්‍ය බඩු නැහැ. මිල බැලුවාම හැම දෙයකම මිල දෙතුන් ගණනකින් වැඩි වෙලා. ජනතාවට අද වේලක් කර වේලක්වත් කන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපේ රටේ ණය ශ්‍රේණිගත කිරීම වලින් තව ශ්‍රේණියක් පහළට දාලා අපි අසාධු ලේකණෙන ගිහිල්ලා තියෙන්නේ. එහෙමනම් අපේ රට බංකොලොත් කියන එක තමයි දැන් මේ කියන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා අපේ රට බංකොලොත් භාවයට අරයි යන වැඩපිළිවෙල තමයි මේ රාජපක්ෂ පෞල් පාලනය කරලා තියෙන්නේ. රටේ ජනතාව සම්පූර්ණයෙන්ම අද අනාථ වෙලා තියෙනවා. ජනතාවට අපේ අවස්ථාවේදී පහදා දෙනවා. තවදුරටත් රැවටෙන්නේ නැතුව ආණ්ඩුවේ පෙන්නන චිත්‍රපටයේ නැත්නම් ට්‍රේලර් එකට රැවටෙන්නේ නැතුව අපේ නායක ගරු සුනිල් ප්‍රේමදාස ප්‍රතිවාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයත් එක්ක අපිට කරන දෙන්නේ කියන පරිදි සහ ඉල්ලීම තමයි මේ රටේ ඉන්න ජනතාවට මේ අවස්ථාවේදී දෙන්නේ. ගෑස් අර්බුදය, පොහොර ගැටලුව, රටේ ආර්ථික ප්‍රශ්න සහ වත්මන් දේශපාලනික තත්ත්වය පිළිබඳව දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන්. අපි දැක්ක මීට කලින් සම්ප්‍රදායන් තිබුණා මුදල් ඇමතිවරය රට යනවා නම් බඩ බලන්න කවුරු හරි ඇමතිවරේ පත් කළා යන්නේ, ජනාධිපති යනවා නම් බඩ බලන්න කෙනෙක් පත් කළා යන්නේ. දිත්ත පුරවැසියෝ විශේෂයෙන් පැදුරටත් හොරෙන් රට යන්න ගත්තොත් එහෙම මේගොල්ලෝ මේ ඔක්කොම මඩිතර කරගෙන රට පණීද කියන එක අපට බයයි. විදේශ සංචාරය යනකොට රුපියල් අරන් ගිහලා විදන් කරන්න බෑනේ. ඒ ඇයට විදේශ නිමේ ඇති. රටේ කිරිපිටි වලටයි නේද? ගෑස් වලටයි තෙල් වලටයි නැති වුණාට බෙහෙත් වලටයි. දැන් ඒ ඇයට සම්පාදනය කරගන්න ක්‍රමයක් ඇති. ගෙදර ගිහිල්ලා තියෙන්නේ දැන් ආපහු ඉවර වෙලා නිවාඩුවට ලංකාවට. ඇමරිකන් පුරවැසියෝනේ. අපි හැමෝම එකතු වෙලා මේ රටේ තියෙන ප්‍රශ්න ටික විසඳගන්න ඕනේ. අපි මේක කිව්වා මේ ඇමරිකන් පුරවැසියන්ට මේ රට බාර දෙන්න එපා කියලා. මහජනයාට ජීවන වශයෙන් මුණ දෙන ජීවන බරේ අමාරුකම් අපි සහනදායක බවට පත් කරන්න අවශ්‍ය මැදිහත් වීම රජය කළ යුතුයි. සුළුතරයක් විතරක් සැප විඳින එක ඒක අසාධාරණයි. එහෙම රටවල් දිනු වෙන්නේ නැහැ. ඒ හින්දා මේ රට නැගිට ඕන වැඩපිළිවෙලකටයි අපි එන්නට ඕනේ. අපි හැබැයි කකුළු ලන්තේ වගේ ඉඳලා නම් හරියන්නේ නැහැ. ජනතාවට දෙන්නේ පපඩම්. බන්දුල ගුණවර්ධන පපඩම් කන්නද මිනිස්සු 69 ලක්ෂ බලපත් කරේ. පපඩමක් කන්න තෙල් ඕන, ගෑස් ඕන, බන්දුල දන්නේ නැහැ පපඩම් බදින්න ඕනේ කියන එක. බන්දුල ඉතින් පපඩම් අමුයන් කන්න පුළුවන් කියලා. ඔබ තමයි සෞභාග්‍ය දැක්ම. කණ්ඩ ටික නැහැ, පෝර ටික නැහැ. උදේ ඉඳන් රෑ වෙනකන් කුෂිකර්ම ශේෂය ගැන කතා කරන ඇමතියා. අද කියපේක නෙමෙයි හෙට කියන්නේ. මුන් කමිටු දාලා මේවා කරනකොට අපි වලපල්ලට කියලා ඉවරයි. විශේෂයෙන්ම අපේ රට ඩොලර් අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. මේ ඩොලර් ගෙනෙන කර්මාන්තයක් තමයි තේ කර්මාන්ත. මේ වගාවන් තුලින් අපි උපරිම ප්‍රයෝජන ලබා ගන්නට ඕන. කොට වල ඡන්ද දීපේ එකෙක්වත් නැද. කොහොමද ඉන්නේ කියලා මං ඒවා. කවුරුත් දුන්නලු. ගෝඨර දොස් නෑ, මහින්දල දොස් නෑ. දොස් කියනවල රනිල්ට. රනිල් හරියට හිටියනම් සජිත් තමයි මේ රටේ ජනාධිපති අද. නැනෝ යූරියා ගෙන්නන්න ගියා ඉන්දියාවේ. ඩොලර් 6 එක මහින්දානන්ද උන් නැහැ ගෙනාවේ ඩොලර් 25ට. එකට 400ට ගැහුවේ. මොන්න තරම් ජඩ විදියටද මේ රටේ ඩොලර් ටික නාස්ති කරන්නේ. මම විරුත් අභියෝගයක් කරනවා මහින්දානන්දට. පුළුවන් නම් මේ ප්‍රකාශය ඉරුද්ද මට නඩු දාන්න. උසාවියේදී අපි පෙන්වන්නම් කොහොමද කරපු වංචාව කියන්නේ. ප්‍රවාහ කරන්න පුළුවන් උනේ නෑ. හැම ගෙදරකම කුස්සියට බෝම්බයක් කලා බෝම්බ පුපුරවන්න. හිට්ලර් කාමරවලට මිනිසු පුරවලා ඒ කාමරවලට ගෑස් ගහලා තමයි මිනිසු ඝාතනය කරේ. හිට්ලර්ගෙන් පස්සේ බිහි වෙච්ච ගෑස් ගහලා මරන එකම ආණ්ඩුව තමයි සෞභාග්‍යයේ දැක්ම මේ පවතින ආණ්ඩුව.
අපි බලාපොරොත්තු ඇතුව හම්බන්තොට තියෙන ස්වභාවික සම්පත් උපරිම ප්‍රයෝජනට අරගෙන වරායක් හැදුවා. අපි ගුවන් තොටුපළක් හැදුවා. රටක නොයනස් අඩු ගානේ අවුරුදු 20ක් 30ක ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ අපේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. එක්කෙනෙක් හදනවා, එක්කෙනෙක් කඩනවා. එක්කෙනෙක් හදනවා, එක්කෙනෙක් විකුණනවා. අපි ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම හෝ ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනත් එක්ක රණ්ඩු වෙලා වැඩක් නැහැ. ඇත්තට මුණ දෙන්න එපා. අද වෙනකොට අපේ තෙල් ටික ගෙන්න ගන්න බැහැ. අද වෙනකොට අපේ අත්‍යවශ්‍ය ආහාර ටික ගෙන්න ගන්න සල්ලි නැහැ. අද වෙනකොට අපේ රටේ කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ගෙන්න ගන්න, කිරිපිටි ටික ගෙන්න ගන්න, බෙහෙත් ටික ගෙන්න ගන්න අපේ විදේශ සංචිත බිඳ වැටලා තිබෙනවා. මේ අනුව අපිට ණය ඉල්ලන රටවල් වලින් ණය ටික ලබා ගන්නවත් නොහැකියාවක් තිබෙන්නේ. සියත උදාසන ප්‍රවෘත්ති විකාශය අවසන් යලි තමයමු දහවල් 12ට ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.